මේවෙද්දී මම මේ මාතෘකාවේ පොඩ්ඩක් පරිබාහිරව මේ අරගලයට සම්බන්ධ වෙච්ච පිරිසවලට මේවෙද්දී මඩ ගහන්න පටන් අරගෙන තියෙනවා විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරන්න පටන් අරගෙන තියෙනවා ත්‍රස්තවාදීන් කියනවා කුඩුකාරයෝ කියනවා මිනිමරුවෝ කියනවා හොරු කියනවා මේ වගේ විවිධ නම් වලින් මේ අරගලය සමග සම්බන්ධ වුණු මේ මිනිස්සෙයින්ට ආමන්ත්‍රණය කරන්න පටන් අරගෙන තියෙනවා මේ දේශපාලන වේදිකාවල ඉන්න පිරිස් අරගලයේ දෙපැත්තේ අපි ගේට්ටු දාලා ග්‍රාම සේවා සහතික හෝ චරිත සහතික හෝ අරගෙන අරගල භූමියට අපි මිනිස්සු ගෙනාවේ නැහැ මෙතන ත්‍රස්තවාදීන් හිටියද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ උඩුකාරයෝ හිටියද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ හොරු හිටියද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ ඉන්න ඇති රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අරගලයට එක්ක සම්බන්ධ වෙනකොට අපි කොහොමද හඳුනාගන්නේ මොහු මෙහෙම කෙනෙක් කියලා අද වෙද්දී මේ දේශපාලඥයින් උත්සාහ කරනවා මේ අරගල භූමියේ හිටිය කුඩුකාරයෝ හොරු මංකොල්ලකාරයෝ කියලා ඔප්පු කරන්න. දැන් මම කියන්න උත්සාහ කරන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කියන තැන හොරුන්ට මංකොල්ලකාරයින්ට මිනිමරුවන්ට කුඩුකාරයින්ට ඉන්න පුළුවන් නම් අරගල භූමියේ එතන ඉන්න බැරිකමක් නැද්ද? ආ ඒ නිසා මම මේ මේ මඩ ගහන පිරිස වලට මම මේ දේශපාලඥයින්ට සහ දේශපාලඥයින්ගේ ගෝල බාලයින්ට කියන්නේ මේ අරගල භූමියේ හිටපු මිනිසුන්ට මඩ ගහනවා වෙනුවට රට පල්ලෙහාට ඇදලා දාපු මේ දේශපාලඥයින්ගේ විනාශ වෙච්ච ප්‍රතිරූප ටික ගොඩනගන්න පුළුවන් නම් උත්සාහ කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. අද වෙද්දි කිසිම දේශපාලඥයෙකුට ගමට යන්න පුළුවන් කමක් නැහැ. ඇමතිකම් ගත්තට ගමට යන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු පිළිගන්න සූදානමක් නැහැ. ඒ නිසා ඒ ප්‍රතිරූප හදාගන්න. අරගල කරුවන්ට මඩ ගහන්න එපා. මේ මිනිස්සු පාරට බැස්සේ රට වෙනුවෙන්. අපේ නන්දාමාලනී මැතිණියගේ ඉඳලා සම්මානිත මහාචාර්ය සුනිල් ආරත්න මැතිතුමාගේ ඉඳලා සමස්ත කලාකරුවන් පාරට බැස්සේ රට වෙනුවෙන්. මේ මිනිස්සුන්ටද මේ ත්‍රස්තවාදීන් කියන්නේ? මේ මිනිස්සුන්ටද මේ හොරු කියන්නේ? මංකොල්ලකාරයෝ කියන්නේ? තමන්ගේ නොහැකියාව නිසා, තමන්ගේ බැරිකම නිසා, තමන්ගේ නොසලකිලිමත්කම නිසා, තමන්ට ඕන් නැතිකම නිසා රට වලපල්ලට පල්ලෙහාටම ඇදලා දාපු පිරිසකට එරෙහිව පාරට බැස්ස කලාකරුවන්ටද මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ? කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. මේක මෙතනින් නවත්තන්න. මට අවසාන වශයෙන් උත් කියන්න තියෙන්නේ මේ කලාකරුවන්ට මඩ ගැහුවා කියලා අපේ රටේ සමස්ත ජනතාව එක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා කලාකරුවන්ට මඩ ගහන එක පැත්තකින් තියලා මේ වෙලාවේ Taman කඩේ යන දේශපාලඥයාගේ විනාශ වෙච්ච ප්‍රතිරූපය ගොඩනගන්න සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරන්න. පහුගිය කාලේ මටත් ලොකු මඩක් ගහලා තිබ්බා. එක මඩක් නෙමෙයි. සෑහෙන මඩ ගොඩක් ගහලා තිබ්බා. හැබැයි ඉතින් මඩම පමණයි වට උත්තර දෙන්න කාලය වැය කරන්නෙත් නැහැ. ඒවා මාධ්‍ය සාකච්ඡාවල ඒ පිළිබඳව කතා කරන්න ගියොත් නිකන් කොහෙවත් ඉන්න නිකන් අර 2:50 හාල් කෑලි නිකන් පුම්බනවා වගේ වැඩක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මම කතා කරන්න සූදානම් නැහැ. පුංචි දෙයක් කියන්නම්. අපි ඉන්නේ ලොකු ව්‍යසනයක් විනාශයක් අභියස ඒක අනිවාර්යෙන් අපේ හිතට ගත යුතු කාරණාවක් අද වෙද්දී මේ පවතින ආර්ථික මට්ටමත් එක්ක රටේ පවතින තත්ත්වයත් එක්ක ඉදිරියේදී මිනිස්සු පාරට එන්නේ සාමකාමී අරගල කරන්න නෙවෙයි තමන්ට පැය 10ක් 12ක් ලයිට් කැපෙනකොට තමන්ගේ ඉන්ධන ටික නැති වෙනකොට මිනිස්සු පාරට ආව සාමකාමීව අරගල කරන්න හැබැයි බඩිකින්න දැනෙනකොට දරුවන්ගේ වේදනාව දැනෙනකොට තමන් හම්බ කරන වේතනය තමන්ට ජීවත් වෙන්න මදි වෙනකොට ලීසින් කම්පැනි වලින් ලෝන් මේ ණය ගත්ත ආයතන වලින් කතා කරලා මේක ගෙවපන් ගෙවපන් කියලා කියනකොට තමන්ගේ පවුල ඇතුලේ අර්බුද නිර්මාණය වෙනකොට මිනිස්සු පාරට බහින සාමකාමීව අරගල කරන්න නෙවෙයි ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන් දේශපාලන තන්ත්‍රීන සියලුම දෙනාගෙන් මෙන්න මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකට සහයෝගය ලබා දෙන්න අරගල කරුවන් විදිහට අපි ඕන වෙලාවක සැදී පැහැදී බලාපොරොත්තු වෙමින් සිටිනවා ගොඩක් ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය